විසක් ඇද්දනේ. ඕ උග්‍ර විසනේ. අරුත්තු දෙන්නේ. ඉතින් මේ වගේ සත්තු මෙයා ලස්සනයි දෙන්න මේවා. මේ ලී වගේ පේන්නේ. මම මේ හරියට වැදලා තියෙන. සත්තු ටික ඔක්කොම කලබල වෙලා උඩ ඉන්නේ. මෙම සර්පයින් මා විසින් හසුරුවනු ලබන්නේ මනා දැනුමක් හා පළපුරුද්දක් ඇතිව. මෙම වීඩියෝ නර්බන ඔබ විසින් නිසි දැනුමක් නැතිව මෙවැනි දෑ අත්හදා බැලීමෙන් වලකින ලෙස කාරුණිකව දන්වා සිටිමි. කිකිලිය මැරලා තියන්නේ නේද? කොහෙන්ද මීයෝ හාරල ඇති යටට බෙන අන්දක් බෑ උටනේ. එහෙම ඇතුළට යන්න බෑ. ගොඩ වෙලා නිකන් මෙයා කරලා නැත්ත හරමල හරමල අරගෙන ඔළුව දාගත්තා. එලියට ගියේ නෑනේ දැන් බලන්න. නෑ නෑ එලියට යන්න බෑ. එලියට ගියේ එක දවසක තුන් දිනක් මැරලා හිටියා. ආහ් හා. අපි හිටියේ වෙන මොන හරි වෙලාවෙන්ද දිදී මේ වගේ තැන් වලින් යනවනේ ඇතුළට. දැන් මේ දැල මේක අස්සෙන් සර්පේකට යන්න දෙන්න පුළුවා. මේ වයින් තමයි ගොඩක් වෙලාවට සර්පේ යන්නේ. පොඩි දැල ගහන්න ඕන. ලස්සන කිකිලි නේද? මේක තමයි මේක අර කූඩු හිටියේ පොඩි එකේ පැටියක් එක්ක. මෙතන වැදලා තියෙනවා. මේ පාර තියෙන.
දල පාරක් වදුනත් ඇති ඉතින් මේ වගේ සත්තුන්ට මේ ලොකු ශක්තියක් නෑ වරුත් දීමක් නෑ මිනිත්තු දීපයක් ඇතුළත මෙරන කෑගේ මොකද සත්තු ටික නෑ ඔව් මම තමයි සත්තු හදනකොට ඉතින් හරියම පරිස්සමෙන් හදන්න ආ මේ කතාවට තාම පණ එහෙම දිනවා කඩන්නේ රොබට් කරන්නේ නැති මෙරනවා මෙරනවා ඔව් උග්‍ර විසනේ අරුත්තු දෙන්නේ ඉතින් මේ වගේ සත්තු මෙයා ලස්සනයි දෙන්න මේ වගේ මේ ලී වගේ පේන්නේ දැන් මේ හරියට වැදලා තියෙන පිහාට් නිසා එහාට මෙහාට කරලා බලන්න ඕනේ ඔව් දැන් පොන්තර මේ පිහාට් විහාට් මෙතන කරොත් හොයා ගන්න පුළුවන් වෙදිච්ච තැන බෙල්ලටද එහෙම හොයන්නත් බැ. ඕ ඉතින් තාම හුස්ම වැටෙනවා යන්තම්. නේද? එයා බෙල්ල පාචන නේද දරස් වල වස්න. එතන බැල. එන්න තියෙන. පිටල් දරගෙන තියෙන. තීර කරලා තියෙන හොඳට. අත සතුනි තමයි යන්නේත්. මේ මේක අස්සේ මෙහාට ආවෙ නෑ කියලා දැක්කද? නෑ 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 ඉන්න අපි දැන් බලන් හිටියේ. ආහ්. උත්තු ගහන බලන් හිටියේ. අර ගුලේ තමයි ඉන්නේ. මේ මෙතනත් මේ දැල ඉරලා තියෙන ඉඳ එතනින් එන්න පුළුවන්. ඒක. නෑ නෑ. සත්තු ටික ඔක්කොම කලබල වෙලා උඩ ඉන්නේ. උඩම තමයි ඉන්නේ. හරි බලමු. අර සත්තු ටික අරගෙන ඉන්නේ. දැන් අරය අරකස්සේ රිංගන ඉන්න හින්දා තමයි මේ සත්තු ටික. ඔව් මේ සත්තු මේ දෙන්න. මම මේකෝල්ලු අරගෙන දෙන්න. මෙහාට ඇදලා දාන්න ඔයාලා හර හදා ගන්න පස්සේ ඕක තාලා ඉස්සත් තෝන්න ගුණ පේනවලා ගුල්න එකක් එළියටක් තියෙනවා නෑ නෑ දැන් ඕක දිනවා ටෝච් කරලා නේ ඔව් එතනින්මද හිටියේ ඔව් එතන ගියේ නෑනේ නේද නෑ නෑ ඒක ආ එන කම ටෝච් එක ගහලා නේද හා කකුල කැදලි ඉන්නව නේද ඒක වැඩක් කොතනද ඉන්නේ බටි? ආ කොතන හදත් තියෙන්නේ. මියත් මරලානේ. ඔව්. මියත් මරලා ඉන්නේ. ඉතින් බටි. ඔව් මේ. මියාට තමයි වේලාසනින්ම ගහලා තියෙන්නේ. ඔව්. මේක ගහන කෑගහවද්ද තමයි ආවේ. ආ. ගල් වෙලා වගේ ඉන්නේ. මෙතෙන්ට වැදිලා තියෙන්නේ ලීප් බහලා තියෙන්නේ එයා අල්ලගෙන හිටියේ මං එනකොට ආහා
පව් එත් ඕම එලියට ගන්න තාතා මේ යටින් ඉන්නේ ඔව් මේ යටින් ඉන්නේ මෙතනින් මේ මුදල්ලකින් හරි හාරන්න වෙනවා මොකද යට බෙනි හාරන්න සතාද නෑ නෑ පේන්නේ මෙතන මේ මෙතන යටට බෙනේ තියෙන එක සමාත් මේක එහා පැත්තේ මතු කරලත් දන්න දාගෙන යට යන්න බෑ ඉතියේ මිගුලක් දැත්තේ නේද ඕ මිගුලක් දැත්තේ තමයි ඉන්නේ දැන් මේවා දැන් අර නිකම්ම පිහිටි පොළොවේ මේ හදලා තියෙන්නේ. ඔක තමයි කතන්දරේ. දැන් මේක කුකුල් ගේ වුණා සකස් කරනකොට මේකට කොන්ක්‍රීට් එක දාන්න ඕනේ. නේ. නැත්තම් මේ හවුද? මේ උහාරන. කොහොමද තමයි ඉන්නේ. මේකට සම්සර බෙල දෙනවා. බලන්න කොහෙද නයික් ඉන්නවා දැක්කාම ඉස්සර වෙලාම කරන්න ඕන ගෙදර හදන බල්ලව ගැට ගන්න. ඒක අනිවාර්යෙන් කරන්න ඕන වැඩක්. මොකද බල්ලා මේ සතාව පාලනය කරන්න උත්සාහ කරනවා. එතකොට ශනිකව දෂ්ට කරොත් එහෙම අනිවාර්යෙන් බල්ලට මැරෙන්න තමයි වෙන්නේ. දැන් බලන්න ඇත්තටම ඕගොල්ලෝ මෙතන මේ කූඩුව විධිමත්ව සකස් කරගෙන තිබ්බනම් මේ හානිය වෙන්නේ නැහැ. අනිවාර්යෙන් සත්තු හදන තැන්වල බලාපොරොත්තුෙන් ඉන්නම වෙනවා මේ වගේ අය විලෝපිකයෝනි. අර ගොල්ලන්ව ආහාරයට ගන්න තමයි එන්නේ. දැන් පැටවව අල්ලගෙන ඉඳලා තියෙන යාව ගිල දාන්න පුළුවන්. මේ දෙන්න නම් ගිල දාන්න බෑ මෙයාට. හැබැයි ඉතින් මෙයා ගන්න ගොදුරට බාධාවක් කරන්න ආවොත් මේගොල්ලන්ට දෂ්ටි කිරීම කරනවා. ඒක තමයි මේ කරලා තියෙන්නේ. අපරාධ ඉතින් නේද? ජීවිත තුනක් නැති වුණා. ඔය ඉස්සර සුන්දර ඉස්සරලා හිටියා. ආහා. මංග සාලා වෙන්න කිව්නේ දැන්. සෙන්දේට ඉස්සරලත් නේ. මේ අවසරයි සරේකට අවසරට මේ මැරලා තියෙන්නේ නේද? අවසරට නෙවෙයි. අවසරට එහෙම මැරෙන්නේ නැහැ. මේ සත්තු කූඩුවක් ඇතුලේ මෙහෙම නිකන් ඉන්නකොට මැරෙන්නේ මේ වගේ අයගේ හානිය නිසා. දන්නේ නැතුව රිංග ගන්නවන කූඩුව ඇතුලේට.
රිංග ගත්තහම අනිවාර්යෙන් කීප දෙනෙකුට කෂ්ට කරනවාමයි. බිත්තර තිබ්බොත් ගිල දානවා, පැටව හිටියොත් ඒගොල්ලන්ව ගිල දානවා. මෙයා පිරිමි සතෙක්. සාමාන්‍ය හරි පහමාරක් විතර වගේ ඉන්නවා. ඔහොම තමයි ඉතින් රැට ආහාර හොයාගෙන යන්නේ. කුකුල් කූඩුවකට වගේ, පරිවි කූඩුවකට වගේ රිංග ගත්තොත් අනිවාර්යෙන් සතෙක් දෙන්නෙක් නම් විනාශ කරනවාම තමයි. මොකද ලස්සන සර්පයාද? ඔව්. මෙමේ ගැටේ විරානේ. ඉතින් ඉතින් මේකයි. ඔව්. හොයාගන්න. හොයාගන්න. අපි තින්දා කරන්නේ යන්නේ මම. මෙයා වාරගෙන යන්න නැත්තම් ආයමත් හැරයක් ඕගොල්ලන්ගේ කූඩුවට රින්ගනවා. රින්ගලා සත්තු කීප දෙනෙකුට ආයමත් හානි කරනවා. ඈ? ඔතකම ජීවත් වෙනවද? අර තමයි ඔව්. කරන දෙයක් නැහැ ඉතින්. අර දානෝ අවුතක නෙමෙයි නේද? අවුතක මැරෙන්න හේතුවක් නැහැ. මේ වගේ සතෙක් රිංගලා දෂ්ට කරපුවම තමයි මේ හානිය වෙන්නේ. මේ කූඩු අර ලොකු සිතුරු තියෙන දැල උඩින් පොඩි සිතුරු තියෙන දැල වටේටම ගහන්න. මේ වගේ තැන් පොඩි තැනක් තිබ්බනම් ඇති එක සිතුරක් තිබ්බනම් මේ සත්තුන්ට රිංග ගන්න පුළුවන්. අනිත් එක තමයි අර බිමට සිමෙන්ති දාලා සකස් කරගන්න. නැත්නම් මේ මීබෙන හාරනික වලක්වන්න බෑ. එළියෙන් තියෙනවා මේ ඇතුළට බෙන. සමහර වෙලාවට මේ මීබෙනයක් ඇතුළෙන් එන්නත් පුළුවන් සර්පෙ. නාගෙක් ඉතින් රිංග ගත්තොත් හරිම අවදානම්. ඉතින් කීප දෙනෙකුටම හානියක් කරලම තමයි යන්නේ. ගුණන්ට ගොඩක් ස්තුතියි සතා මරන්න නැතුව දැනුවත් කරපු එක. නැත්නම් ඉතින් දැන් ඇත්තටම කුකුල්ලු කීප දෙනෙක් මේ මරලා ඉන්නකොට අතාරින්නේ නැහැ ගොඩක් අය. සමහර වෙලාවට මේ සතා ඉතින් අර විෂ සහිත නිසා ඔයගොල්ලෝ බයයිනේ. ඇතුළට ඉන්න සතාට හිරිහැරක් කරන්නත් බයයි. ඒ නිසා සතා රැකෙනවා. මේ අර සත්තු ලොකු දෙන්නා මේ වල දාන්න පොඩි සතා මම අරගෙන යන එක මෙයාටම කන්න දෙන්න පුළුවන්. ආව නේද? ඔව්. දැන් ඉතින් එයා කොහොමත් මැරිලානේ. ඔව්. ලොකු සත්තු උඹ කන්න දෙන්න පුළුවන් නම් බෑ ලොකු සත්තු බෑ. අපි මම ඒක කරන්නේ මේ පණ පිටිකින් සත්තු දෙන්නෙත් නෑ, එහෙම කප කප දෙන්නෙත් නෑ. මේ වගේ මැරිලා හිටියොත් පොඩි සතෙක් ඒක දෙන්න පුළුවන්. මම මෙයාව උඹම ගින් එයාටම දෙන්න. එයාගේ ගෑවෙන්න දෙයක් නෑ. මේක සකස් කරලම දාගන්න අර මින් ආපෝ මේකට ඇවිල්ලා සතුටුගෙන මෙන්න මේ දැලත් මේ මදි මේ දැලෙන්නුත් රිංග ගන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් අයි පැටියෙකුට රිංග ගන්න පුළුවන්. මේ ඇඟිල්ලක විතර ප්‍රමාණයක් කෙනෙකුට මේක රිංග ගන්න පුළුවන්. පොඩි සතෙක් රිංගුවත් විසයිනි. දෂ්ට කරොත් අනිවාර්යෙන් මැරෙනවා. එහෙනම් අපි යනවා. හරි. මම ගොඩක් ස්තුතියි. Thank you.